Iෝන්, අදත්töඔ මහචන දින සම්ග සචවෙස සම්බන්ධවන්නේ චතිකරුපවා අහිනිය සමග, අදත් අපිසූදානම්, ඔබ මම. සහ මුළු ලෝකය හම්වුවයෙන් පවතින ගෝලයේ වසංගතත්තයට ප්‍රමුඛතාවය ලබාදනින් මහජනදදිනය ඔබ විතගෙන එන්න අද වනවිට ගෝලිය වසංගත තත්තයට ගොදුරුණු ලෝක ජනකහනය කෝටි දාසය පසු කර ශ්‍රී ලංකාව හමුුවේ පමණක් අභියෝගයක් ලෙස දකින්නට අපිට මේ වනවිට අවස්ථාව වනෑ මුළු ලෝකයම මේ වසංගත තත්ත්වය නිසා යන්තාක්තුරකට නතර වෙලාද තියෙන්න්නේ එහමනක් මේ වෛරස් වසංගත තත්වේ අවබෝධ කර ගැනීම සහ ඔබේ එදින දා ජේවිතය පුරුදු වසංගතය ජයන් අරගෙන අපේ ජනජීවිතය හපත් කරගන්න කොයි තරම්න්නනම් බලපනවාදක කියෙන කාරණනාවට ප්‍රමුකතාවය ලබාදමින් අදවසේදී මහචන දිනය සජීවල සෝභවෙත ගෙනන අප සූදානම් එකව ඔබේ දැනුවට අලුත් අද්‍යකම් ගෙන එන්න අදප සූදාන මෙින් සිටනවා අද වැඩ සටහන වදවාගේ ම සසම් ගොවවිතගන රංගණනත් ්‍රසාාදුත් සූදාන මින අයිබන් ප්‍රසාත් අයිබන් රගන සිත රමහිතන්නන්නේ ඔබ සඳහන් කළලා කාරටබස් ලංකේ ජනතාව මැත යුගයේ දී වැඩඩිම අවධානමක් සමගින් වැඩිම අවිිනිිශ්චිත බවක් සිතේ දරාගෙන ජීවත් වන මොහොතකයි ඔබ අපමිලෙස හමුවන්නේ මෙහිද සඳහන් කරන්නටඕනේ මේ කොවිඩ් මතුවීම සම්බන්ධයෙන් විධ මත දේශපාලන වේදිකාවේ පලවන මොහොතකයි අබප සිටින්නේ වගේම ජාතයන්තරය තුළගත්තොත් මේ තත්වය සාර්ථකව පාලනය කළ රටවල් පිළිබඳවස්වාහ බලන විට මේ සඳහා ප්‍රානකාරණා දෙක හේතුවීති බෙන බව අපට දක්නට ලබෙනවා ඇතරින් ජනතාවගේ විනේ වගේම රජයක් අනුගමනය කරන ප්‍රතිපත්තිත් මේ සඳහා සමාන්ත්‍රව එකට ගමන් කරතිබෙන බවතමයි අපට දක්නට ලැබෙන ඒයනුව මේ කරුණු කාරණාව වගේම මේ වයිඩසේ හැසිරීම කොයි යාආකාරයද තවදුරටත් මේ ව්‍යා්තිය පාලන කරගන්නේ කියන කාරණාව පිළි බඳව තමයි අදදිනේදී. අප වැඩි බරක් තබමින් කතා බහකරන්නට සූදානම් වන්නේ ජනතා හනට වේදි කාවක් සපයමින්. ම සම අයිබන් ස අයිබෝරග අයිබන් සිතර. ම අපිි ගත කරන අවස්ථාවක්න්නේ තීරණාත්නය මොකද දැන් අරුතින් සංචර්ණ සීම පනවල තියෙනවා අු සෞඛක්‍ය මාර්ගෝ පදේශ නිකුත් කරලා තින. කොට ජනතාව ලොකවාක මක්තින මංගහිතන අවඩු සමේදම කරපු උපදෙ දුන්න උපදෙස් පිරිිපැත්්දා නම් අපට අද මෙහම තත්වයක් අත්වනන්නේ නෑ එනිසා සීරු දෙනටම රජියයට පක්ෂයට මහජනයෝතන්ට. ජනතාවට සෞඛ්‍යන් සාරක්ෂකම සිරුදිනාටම තියන වකීමක් මින් ඉදිට කමක් කරන්න පද මේ දැන්ටමත් සෞඛ්‍ය ම පද නකුත් කල තින අුත් වගේ යම්යම් සංචානීමම පනවල යන එනිසා ඩක් පට වකමතින කොහමද මේ අභියෝගේ ජයගන්න. අපින් දෙපාරක්ම මේ අබියෝගේ යම් ආකාර ජයියටත් ද තුමනි අවස්ථාවතිය නොති ඒ සඳහ රජයින් න උපදස්තිනවා විපක්ෂ ය යෝජන පච් කරනවා ආරර්කන් සෞඛ්‍ය සු ්‍රය ලබාදන න් න කට කැලෙකම්. මාත් මේ ගැ කියනවයිතකොට මේක ප්‍රධාන වකීමත් තියන ඔබට ජනතාවට ඒනිසා ඔබ ඔබට මාදරකකාන ගේ දරුවටගේ බිරිදට වගේ දෙමවපියන්ටගේ වැලට ආදරකරන්න ඒගැන හිතලවත් මක්තන්නේ අත්‍යශ දෙකට ඇරෙන් ගෙරින්රයටට යන්න එප. හක ගෙ ඉන්න ංගිතන මේකතම පල කර පුල මෙහම යම්පසිට රංගනික වගේ වෙනක් ඇතිව කැපලලා කාලක් ඉන්නන මංගතන් මේක යම්පි බරතු බාග පුල එනි මංගතන බට මයි දවකීමමත්න ත කරන්නේ අප පූරර් පචාර පටල ජියම කොරෝනාවව සංගතය ආවක කොහොමද. න් අ ද රද මේ සබන්ධද විස ස ය ත් රදක් න මකද ද හිට පද පද ර ෝග සබන්ධය ල ාගෙනන තිබන හචරය තිස විතාර හම ප ක් පాලිමෙන් ති ජාති ලි අයි න් පිළිගන්නවා. ඒවගේම ලංකා සම සමජ පක්ෂේ නායකයා හුඟක් දෙවල් තියෙනවා කියන්න ති මක් කැමති දැ මේ වෙලාව රටතුල පවතන නව ප්‍රබය ප්‍රබේදධ දෙක් ගැන කතාාව වෙනවා එංගලන්ත වරසේගේ ඉන්දයානු වෛරසය යම්මාකාරය හමවෙලා කියෙන කියෙනවා මේ වෛ ප්‍රබේදය දෙක කොහොමද ව්‍යාප්වෙලා තියෙන මේක මැඩලන්න මොකක්ද කළ යුත්තෙසාහ කරමින් පවත්තින කුම ද පතනෙම කතාව පටන් ගනිමු මටිතුමනි . කියන්නේ මට එතන උත්තර ඇදන්න පෙර මහිතන්නේ අසන්නන්ට වැදගත් යම් මූලික කරුණ ටිකත් තේරුම් ගන්න ඔබතුදුමනවස්ථති එකක් තමයි මේ වෛල්සයක් කියන්නේ තනියම වැඩෙන්ඩ පුළුවන් මේ ශුද්දදීවී වර්ගයක් නෙමේ. කන්නේ බැක්ටීරයා ගත්තයතු බැක්ටීරයා එකක් දෙක ලොක වෙලා හතර වෙන ඒ ආකාරයට තනියම වැඩෙන හැකියාව තියෙනවා. නමුත් වෛරසේකට එහෙම හැකියාවක් නෑ. ඒක තමයි මම හිතන්නේ ජනතාව හිතට ගත යුත්තේ. මේ වෛරසය, වැඩෙන්ඩ නං ජීවත්වන සයිලයකට ඒ වෛරසියට ඔබින ජීවත්වන සයිලයකට. ඕන සයිලයකට ඇතු න්න බෑ ඇතුල් වෙලා ඒ තුළ සයිලයේ යන්තරය පාලනය කරන්න කටයුතු කරනවා ඔවුන්ගේ මේ වෛරස් ජාතියම වැඩීම සඳහා. ඒක කැන්නේ සයිලේ තියෙන ජාන යටත කරලා මේ වෛරසේ ජාන එතන ඇතුල් වෙලා ඒක තුලින් තමයි පැවැත් පහදා ගන්න පැත්ම ඇතිබන්නේ. දැන් මේ කොවි ධනම්ය වරුසේ ගැන අපි කතා කරනකොට විශ්වාසය තියෙන්නේ විද්‍යාග්ඥන් අතරයේ මේ වවුලංග හැදනුවර්යයක් කියලා. කියන්නේ ඒ ජාන වෙනස්කී කලින්ගොත් යන් කාලික ඇතිවලා තියෙනව්ලග වලට නමුත් මෙතර මේක අනිත වර්ගවලට සම්පූර්ණම වෙනස්. මේක ලෝකෙට නව වෛරසයක්. ඒකයන්නේ අපි දැන් විධ වෛරස් රෝග අපිට හැදෙනවා. සෙන්ප්‍රති ශස්සාාවද සීියකට බා ර් හේතුවනවා ඒවාගේම අපි විවිධ රෝග භර්ගවලට හේතුවනවාවාගේම මේ බයිරස් මේ එක බර්ගයක් තුළ බේද ඇති වෙනවා ජාන වෙනස්ලබේ ස්වරූපයක් තියනෙන නි මහදල දැගරල දන් කොවිදදාහනම වයරසේ ද ආරම්ඹුලු හැට මහිතනය ්‍රකාශයක් කර දැ මතිද යම්යම් මත තියෙනවන චීනයේ රසහනාගාරක වහන්ුවලදී අත් අා බැලුව මේකන ොරෙන් කරපු මේක ජීව විද්‍යාම ගවයක්ක් වගේ පරිවත ක නක හැදුව ල යොගීමම. සරපයෙන් සහර මච්්‍ය වෙලන් සැලකින් මේක ආවයි කියලා කියනවා සමහරට මේ ඔවුගේ ආහාරවල තියන ප්‍රශ්නයක් සහ එහම තියෙන සංස්කෘතියක් අනුව ආපු විසක් ක්කාවයි කල කියන යගේ වල්ුවන්ගේ වසුරුවලින් ආවයි කියලා කියනවා මොකක්ද ඇත්තම කතා ගොහොඳම මේ කොවිද්ධාම යද ාව ඇතව අපි තේරුම්ගන්නුවන මෙතන මේ වෛලසය මේ ලෝකට අනුතෙන් ඇවිත්ලා දැන් අවුරුදක් විතර කාලෙක් පබනයි. මේ වෛරස සම්බන්ධව පර්යේෂණ කරලා ඒ වෛරස්වල නියර්ම ස්වභාවය ගතිගුණ හැකියාවන් මේවත් සියල්ලම ගැන හොහල බලන්ඩ දසක යනු. සම්පර්ණ කරන්න. ඉති මේ අලුත ආපු වෛරස ගැන අපේ අවබෝධී ඉතාමත්ම සස්වල් පෑ. අර අනිකුත් දැන් උදාන්න කැඩට සැන්ටදිල්සාාව හැදන වෛරස් අතරේ කොරන වෛරසකූ තින්නවා. ඒ කොරන ව සීයට ලෝක සංඛ්‍යලේකනාන් අනුව සීයට විෂිය එකක් විතර, සෙම් ප්‍රතිශ්සාාවට හේතුව ලෝක වස්සයෙන් ඒ කරන වෛරස. ඒ කොරන වෛරස එකක් තමයි කොවිද්දාහ නමත්. නමුත් සම්පූර්ණයම වෙනස්. අර ඇතිවෙන ප්‍රතිශක්තිය ක මේකට බලපාන්න නෑ ආරක්ෂාවන්නේ නෑ ඉතින් දැන් මේ වෛරස්වලවල ඒ වෙනස්කම්තියනෝ වර්ගවල හැටියට ඒ වර්ගතුළත් ප්‍රබේද ඇති වෙනවා සුලු ජාන වෙනස්වීම් හේතු කොට ගැන මහචාර්තු මද ලෝක ඉතිහාසය ගැන සල කළ බැලුවත් අපි දකිනවාන යම්ම් කාලවකවනුව දී යම්යම් වෛරස පැතිරීම නිසා ජනතාවගේ ජීවිත නැතිවෙනවා ැන් ලෝක ඉතිහාහසේිට ලැබිලතින ම වසංගත තත් එක් මේ වෛරසේ වෙනසක් ගේෙවු රවතුම හැදවාගේ ංචිකාල තු අපට දකින්න පුළුවන් දැන් තුමාවගේ හාචාරවරු ලක විද්ධතුම් යම්තක් දුරකට මේ හඳුනාගන තියෙනද. න ගැන අපට වෛරසේ අ කොරනවයිර පවුල්ලට අයිති නිසා ඒ අනිත් කොරන වයිරස් ගැන ඉගෙන ගත්ත දේවල් උදව් වෙනවා මේකේ හැසිරීම ගැන යම් අත්දැන තීන්දු වට බහින්ද. නමුත් බයිරසිෙන් වෛරසය වෙනස්. ඒක බ මෙතන පෙන්නන්ට හැදුවේ බරස් ර්ග පවුලක් තුළ වර්ගකීපයක් තියෙනවා වාගේම එකක් බර්ගය තුළම ප්‍රබේද ඇතිවෙනවා මේ ලොකුජාන වෙනස්වීමක් නමයි කුඩාජා වෙනස්වීමක් හේතුකටගෙන. ඉතින් දැම් මේ ප්‍රබේද මේ විදිහ මතුවීම අලුත්තයක් නෙමයි. දැ උදාන කැටට අපි කවරුත් දන්නවා ඉන්ෆෙන්ස්ලර් රෝගය ගැන. දැ ඉන්න්සසා රෝගය මේ මමදන්නේ සතවර්ශ එකට ග වැඩිකාලයක් ලෝකේ දකින්න තිබිලා තියෙනවා. වසංගත ඇති වෙලා තියෙනවා. බරුවෙන භර්ග තියනවා ඉන්ටවන්ස වර්ග ඒ කියන ඒක තුළ මේ එ ම වරියෙන්ට එක තියෙනවා. ඒක උදාහන්යක් හැටියට ගත්තවතින් මේ විශාල වසංගත තුම්වරක් ලෝක අති කරලා තියෙනවා. පලවෙනි වතාව එක්දස් නමසය දාටේ පබ්‍රාරිමාන්සේ පටන් අරගෙන එක්දාශ වහන්සය විශ්ෂේ අප්‍රේල් මාසය අවසන්බුණ. ඒක ඒ තරම් දරුණු ගැන්නේ අපි දන්න හැටියට පල්වෙනිි වතාවට ඒ බයිබයිර සැත් දැම් මේ කොවිද දහනමේ ඇවිල්ලතියෙනවාගේ අපේ ලෝකයට දැන් ඒ වෛලස ඒ ආකාරයටම ඇවිල්ලා කිසිම් ප්‍රතිශක්තිාතික නොතිබුණ නිසා ඒක වර්ධ නෙවුණා මේ ලෝකයේ ජනගානය තුනෙන් පංගුවට බෝන මිලන පන්සයක් පමණ කාල් හට ඒ ගල්ල හැ ඒ එක්කමමගිය සංඛ්‍යාව හරි සංඛාලයකන නෑ ඒ කාලේ යුද්ධත් එක් කල ලකම යුද්ධ පට හවුල් තත්වයක් තික්්බා. ඒක ස්පැනිස්් ලූ කේලා කිව්වට ස්පනන නෙම පටන් ගත්ේ එමරි කාවේ. මේ මේක ගැනත් බැලුවහම මේ ස්පං්යේ යුද්ධේ ඇතිල්වෙෙලා අතිබුුණු නැති නිසා අදයට සංඛ්‍යල්ලයකන ඒ ඕකොම තිබුණ නිසා ඒ ගැන වැඩියම කරුණු ඉදිරිපත් කරපු නිසා ස්පැනිස්්ලූ කියලා නම දුන්නා. මතරන මැහත් ඇරතුමි දලවසය මිලියන පණහක් පමණ මියගිය කියතමයි වාර්තාව. ඒක තමයි මාධ්‍ය පල ලෝක සාමාන්‍යය වෛරස විශෂසක්නින් අතරේමිල්ියන විශ්සයි තිය අතරේ ගාන්න කිය කියයි. කල්පනා කරන්නේ. ඉදි ඒවාගේ කියන්නේ මේ ලෝකයේ සම්පූර්ණයම්ම අවුල් කරපු වසංගතයක් හැටියට හතංගත්තා. ඒ වෛර සේම මේඉක්දස් නමසය හැත්ත හතේ වසංගතකට හේතු වුණ අත් මමතක දෙදස් නමේ වසංගතය හැටියට හේතු වුණ. ඉදි දැන්. ඒ අතරතුර ඒ තිබුණු වෛරස්වලත් යම් ප්‍රබේද වෙනස්වීන් ඇතිවෙලා සුළුයි අ පලවෙනිී වෛරසේ බෝවනාට පස්සේ, ප්‍රතිශක්තියක් තියන ඒ පුද්ගලීන්ට බෝනෑයට සමාජය තුළ රට තිය ලෝකවසයෙන් තියෙනවා. ඒක මේ සෑහැන තර්මක් වෙනස්ටුනාම තමයි දෙවනි වසංගතයක් ඇ ඇතිවෙන්නේ. දැන් ලංකාවේ අපි තේරුම් ගඩුවනා මේ අලුත් වෛරසයක් කොවි දානමය ඒකට කිසිව ප්‍රතිශක්තියක් නෑ සමාජය තුළ ඉති වඩා පහත්ුවෙන් මේක බෝවෙන්ඩ පුලො. ඉති දැන් මේ ප්‍රබේද අතරේ මතුවෙලා තියෙනවා හය කතක් විතර දැනට හොයාගෙන තියෙනවා. මේ පේනවා යම් වෙනස්කම් තියෙනවා. බිතාන්ඩය තියෙන වර්ගය අනිත් සාමාන්‍ය අනනිතරත්වල්වල මුලින් පටන්ගත් එකට වඩා මේ පහසුවෙන් බෝවෙන ගති ඇතිවා පවනක් නෙමයි යම්බිදිහ ඊට වඩා මේ දරුණු රෝගතත්ව ඇතිකිරීමකට ඊට තියෙනයි කියලා. දැන් ඉන්දියවෙත් වෛරසයක් මත්වලා තියනවා. දැම් පේන හැටියට අ බිතාන්‍යය තියන එකට වඩා නරකයිකරහිතන්ඩ දැන්ලකුණු පාවේ ගන්න එනවා. ඉති මේ කතන්දර ඉවරනෑ මෙතන අපතන ආරම්භයක් ඉති මේ අවස්ථාවේදී වෛරස විශෂගනීන්ට තියෙන දැනුම ඉතාමත්ම සීමිතයි. ඉ අ අනිත් මේ වෛරස වලින් ඉගෙනගත් දේ උපයෝගි කරගෙන තමයි මේ වෛරස දහා බල්ලා ඊට විරුද්ධව කයා කිරීමට කටයුතු මාචර්තුමද ඔබතුම සහන් කල දස් නම වගේ නිකාල සිමවේද වයිඩ ව්‍යපයක් ලක සිදදුනක්ල විශේෂම ඉබෝල වෛඩසේ ගතත් අප්‍රිකානු මහත් වවේපය තුළ ැඩි ව්‍යාප්්‍යයක් සිද අතිවිශාල ජීවිත හානි සිදර නමුත් ඒ වෛඩස තත්වය අප්‍රිකානු මහත්වීයෙන් ලෝකේ පුරා ව්‍යප්තියක් වැඩිිය අදක්ට ලබුණ නෑහ ජවිතහනි දක්ට ලැබුණෙත් හැ. නමුත් මේ කොරෝන අතත්වය. ඒ මෙ තරම් ශීග්‍රලය සව්‍යප්ත වන්නේ ඒ සඳහ අර වරස් වලනිසා මේ වරසේ ශවිශේෂී ලක්ෂණයමකද. නැකැන ඒකද හේතු කීපැක් තියෙන ප්‍රධාන වසයෙන් කියන්නේ බෝවීමේ හැකියාවල් අනිත්තක මේක තේරුම්ගණ්ඩ ඕනා ඉන්ෆන් සවාගේම ශ්‍රසන මාර්ගය ආශ්වාස පාශවාස කරන මාර්ගය තුළ තමයි ඒ ශයිල තුළ පබනයි බෝවෙන් දියුණුුවෙන්ෙන්. ඉතින් දැන් ඒක නිසා කිට්ටු සම්බන්ධයක් තියෙන්වුන පුද්ගලී අතරේ මේක එක්කෙනෙකරුණෙන් අනි්‍ය කනට බෝවෙන්ඩ. ඉදි මේ බෝලා එම ඇතිවෙලා තියෙන්නේ මේ අඩුදියුණු මහා වනාන්තර රටවල්බල ඒවයි ඒක පැතිරයන්ඩ තියෙන අවස්ථායම ගමනාගමර මාර්ග දියුණුව මේවා දවල් ච්චර පාසුකම්තිබුණනෑ වෛසත පැතිරයන්ඩ මේ වරස්වාගේ දැ දැන් ඉන්ෆලෙන්න්ස වෛරසය දැන් අද තියෙන ගමන් පාහසකම් නැතිබනත් වීදිගියා ලෝක වටේ. ඒ අර මේ ආශ්වාස ප්‍රාශ්වාස මාර්ගයෙන් සැම පිටවෙන කොට ඒ සැම බිදු තුලින් මේ පහ ගමන් කරන්න පුළුවන් එ කෙනෙකුග තව එක් කෙනෙකුට. යම් කාලයක් පවතින නිසා සැම තුළ ඒ විදියේ පැතිරීම පහසුවෙන් සිද්ධවෙඩ පුළුවන්. ඉති දැම් මේ ඒ ආකාරියට ලෝකවටහම දැන් ව්‍යප්ත වේගද යනවා. මේ අපිට කියන්න පුළුවන් මුළු ලොවේම මේ පැතිරෙන තත්ත්වයකට මේ දියත්වඩත් පුළුවන් කියලා අර ඉන්ෆලන්ස වසංගතය එදා දෙදා ස්දාාටය සිද්ධ වුණාවාගේ. මහචල්කම සඳහන් කරාර පළ පිළිතුරේදී තම මේ පටන් ගැනීම විතරයි කියලා. පටන් ගැනීම අද වනවිට ගෝලී ආසාධිත්‍යයන් සංඛ්‍යාව කෝටි දාසය පසු කරලතින්. මේක අවසානයක් අපිට පේන දවසක් නෑනේ එහමඋනොත්. මුළු ලෝකේමආසාධීතයම් බෝට පත්තෙද. ඒත් මේ පහමුව තියන ප්‍රශ්නයේ මරණය අත්ති දින්නට සිදුවීම. කට මිස් ප්‍රති ශක්ති කරණයට හැකි මහචල්කම හොයාගන තියන දෙයක් තමයිහි විද්‍යාගනයෙන්. සාමාන්‍ය වසයෙන් මේ වෛරස් බෝන ඇය අතරේ සීයට අසුවකත එක්කෝ රෝගලක්ෂණ ඇතින්න නැත්නම් ඉතාමත්ම සුරු රෝගලක්ෂණ ඒ පුද්ගලයාට සාමාන්‍ය පුද්ගලය කැටියට හැසිරීමට බාධාවක් නොයෙන විදිට ඉති බොක දෙකින්වෙන්නේ ඒක කියන්නේ ඒ පුද්ගල්ලයා ගමන් කරනවා සමාජය තුළ. හලෝ මචංක ලැහහිෙම අනිත් යාළවත තත්ටු කරන ගමන් තෑගගකුත් දෙනවා. මේස. ඉ ඒ ආකාරයට පැතින්න වරසැක්. සීයට විශසක් විතරයි මේ රෝගලක්ෂණ, දරුණු තර්මා ද තමාට ඇතිවෙන්නේ. සීයට පහකට විතරයි මරණ අනතුර තියෙන්නේ පෙනහැල්ලේ තුළින් නිෝණයා හැදිලා. ඉදි මේ හේතු මුල් කරගන්න තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ මේක අර මව කිවව විදියට මුලින්ම ප්‍රතිශක්්‍රමත්තම මේ ඉංග්‍රීසින් කියයන හඩිම ඉමිනටිටල ඒක න්නේ සමාජයේ තුළම තියන ප්‍රතිශක්තිය. ඒක පොඩ්ඩක්වත් නෑ ඒක එක මේ බෝවන ඇය අතරේ සීයට අසුවක්ම. මේ ගමන් කරලා තමන්ගේ වැඩ කරවා මේ යාවා කර අනිතය කාශය කරනවා. ඒවා ඔක්කොම කරමින් මොකක්ද වෙන්න. වෛරස් පැතිරයන්ට උදවවෙන ඕ ද මහතත්තුමකිර දනර සීට විස්ස මයි අප වැඩි අවධයනයක් නිමු කරන්න නොමුත්තර ැන් සියට අසුවක් රෝගලක්ෂ පෙන්ෙනන්න නැති නිසා විශ්ස බේර ගැනීමේත් ප්‍රසනයක් තමයි තින්. නැන නෑ. බත්ත කෑන මේකයි. අපිට වෛ ඇතවාසය මෙම කිවති මගේ කල්පනාව හැතිට. වෛරසය සම්පූර්ණයෙන්ම නැති කරල දාඩත් හැක අප තියෙනු. කෝමද. මේ වෛනසයට වැදෙන්ඩ අප ආශ්වාස ප්‍රාශ්වාස මාර්ගයට ඇතුළබෙන්ඩ අවශ්‍ය වඳ නිසා. අපිට ඒකට ඉදි ලුදුරනෝතික්. දැඟ හැමෝටම කියලා තියෙනවා ම වැස්මක් මාස් පාවිච්චිකරන්ඩී කියලා මමත් එකක් අර්ගනායෙ. හැම එනෙක් බුළු ලොවේම ඒක කලෝටික්. ඒ එක්කම මේ දුරස්ත භාවයක් මමනං මොලින්ද ලබකිව්වේ මීටරයක් මදි මීට දෙකක්වත් තියෙන්ට ඕන කියලා ඒ ඒක තමන් ගෙදරින් පිට ගියත් එක්කම කොහේ ගියත්. ඒ දුරප්‍රමාණය අනිතයගෙන් ටයාගණඩ ඕනම්. ඒ ඒ තරන් කෑන විනයගරු ආකාරයකට හැම පුද්ගලෙක්ම හැම පුද්ගලෙක්ම කටයුතු කලෝතින් එතකොට වෛර්සයට පැතිරයන්න විඩක් නැන. මේ ඒකම පැතිරයන්න පුුවන් අනි්‍ය ක්‍රමය තමයි දැන් උදන්න කැටියට මේක ඇල්ලෝ මට බයිරස් තියෙනවන්න ඇැගේ මේ කයින කොටාරී ක පිට එන්න පුළුව ඒ බයිර එතන්ට යන්ඩ පුල. මම ඔබතුමාට මේ පොතදුන්න නොතිී ඔබතුමා මේ ඇල්වාම අත එනවා. අතරාවත් දැ ඒ ඕන මල්ලන්න ඕන දෙකෙන. අතට ආවත් ඒක සුසනමාර්ගයට යන්න නහයෝ කටල්න්න ඕනේ. කියන්නේ හමහාරා ඇතුවෙන්නේ අධ දෙක පිරිසුදු කරගන්නවනන් ඒක තමයි. මේ වෙන කෙනෙක් අල්ලපු දෙයක් පුරුද්ධ හැටියට හැම එනෙක්ම ැ උදාාන්න කතියට අපි කඩයකට සාපපුකට ගිහිල්ලා කෑම බඩු ගෙදට ගෙනාව උත ලතියවන්නේ. ඒක ගලවද කොටම මේ වයිරස්ටේන්ට පුළුවන් ඒක උඩ මුදල ඇතුළ ඇත ලිතයෙන්න්නත් පුළුවන් මුදල් පරිහරණ තිරෙනපු මුදල්වල ස පුුව. ඉතින් ඒවා නිසා වෛරස් අතත ඇ එකත වෙන්නත් පුළුවන්. නාශ කට ඔොහෝ හතුුවත. ඇල්ල ෝතින් යිල තැන්ට ඇතුළුව නවා ඉතින් මේක වැලැක්වීමට අපි ඔකොම පොරුදු එනවා නම් ඒතියන්නේ මේ පිට මේ දෙයක් ඇල්ුවට පස්සේ අනිවාරයෙන්ම සබන් සෑහනවාම මේ අර ස්පිරිට් පාවිච්චි කරන්න ඕනේ නෑ පහසුවරවාර මේ හැම ගමේම දුප්පත්ම පුද්ගලෙක් වුුණත් සබම්පා ම්පලවා. ඒ සබංවලට වෛරස නැසී යනවා. ඉතින් ඒවා හිතේ තියාගෙන අපි පුරුද්දක් හැතිට. ඒ අදහෝධන සබන්ධ පිට දෙයක් ඇල්ලුවට පස්සේ. ඒ පුරුද්ධත් එක්කම මේ මාස්කක ඇඳීමත් දුරස්්ටභාවය මෙහා කරුවති. වෛරසයට වැඩෙන්න්න තනක් නෑ කොච්චර වෛරස් මේ පිටකෙරුවට පෑගන්නක් විතරයි ජීවත්ව හිට ඊට පස්සෙ ඉබේම වෛරස් මැරනෝ. වයිරස්ට මම අර මොලින්ම කිව තනියම වැඩෙන්ඩ හැකියාවක් නෑ. ඉතින් බයිරස් ඔක්කෝම ලංකාවේ සියල්ලු දෙනාව. අරමම කිවදේ කලෝට ආාචර්තට පික්ම වෙලා බල නැවත් සාකච්චාවටයමු. අප පයාවස් සවදන හොඳ ැන ඒ පහදා දුන්නන්නේ ඔබතුමා විශේෂෙන් මේ දැත් පිරිසිුදු කර ගැනීමද අපි දකිනවාන හැන් සැන්ට අයිස අවශ්‍යයි කියලාම හිතනවා නමු ඒක ප්‍රිතියෙන් යුතුව තියෙන්නේ ෙල්ද පලය යන්නේ අදාල විදියට මද කියලාත් පශ්නයක් තියනවා ග අපේ රටේ සමාර දුප්පත් ජනතාවට අ මාස්කක ගණ්ඩ වනක් සල්ලි නෑ මම මගේ මතය නං මේ ආණ්ඩුව ඒ නැතියායට ඒවා ලබා දෙන්න ඕන හැමක් කෙනෙකොටම ලබා දෙන්නත් ඕන ඒවාඒ මේ අයුෂ කාලයක් තියෙනවා ඒක අවසන් වෙනකොට තව එකක් ගන්න මුදල් ලබා දෙන්න ඕන න ඒවා ලබා දෙන්න බැඩපිළිවලක් ක්‍රයක්ත්ම එකරන්න ඕනා. ඉති ඒවිදි ඔකෝම කලෝටන් ඒනම් අප රටෙන් සම්පූර්ණයම වයිරස් නැතිකරලා දාන්න පුළුව නමු මේක මෙහෙම කියන විදියට ක්‍රියත්ම කරන එක ලේසි දෙයක් නෙමේ. ඒක අපි කවුරුත් දන්න. ඇයි මිනිසුන්ගේ විනය හැසිරීම ඒ තරන් මම ලෝකෙ කොහෙවත් කොයි රටකවත් ලංකාව විතරක් නෙමේ නෑ කියලායි කියන්ඩ දයන්නේ. ඉතින් අපේ රථේ අනිත් පැත්තෙන් අපට අනිකුත්තු උඹනි ලෝක රටවල්ලික්ක සසගන ලබන්නකොට නිදහා සධ්‍යාපන ක්‍රම ඇත් තියෙනවා. මේ පාසල් අධ්‍යාපනයක් ලැබිලා තියනවා කුහැ සියලු පුද්ගලින් බාගම. ඉතින් මේවාගේ පනිවිඩයක් ලබාදෙන්ඩ මෙන්න මේ ආකාරයට ක්‍රියක්ත්ම කරන්නේී කියන එක. එචල අමාරු දෙයක් න මමනන් මේ යම් අවස්ථාවක එක අවස්ථාවක් විතරයි මට දෙකක් කියන්නේ ලැබිල තියෙන්නේ මගේ අදා සිදිරිපත් කරන්න ආණ්ුවේ බලවතු එක්ක ඉදි මේ කැලින්ම කිව්වා අපිට ගන්න මේ හොඳ සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබාදන්ඩ සතියකින් දෙකින් කරන්නඩ පුළුවන් තමුන් වන්සේලවාගේ දක්ෂය ඉන්නවා. මේවාගේ පණවිඩයක් සරල්ල විදිහකට ජනතාවට තේරෙන ආකාලයකට දෙන්න ඒ ලොකු පනවිඩයක් ගන්න මේ. ඒ ඒ සතියක දෙකා දුන්නාට පස්සේ එහෙනම් හැමයි කෙනෙක්ම තේරුම් ගන්නෝ ඇයි මේ මාස්කක පාවිච්චි කරන්න ඕනෙ ඇයි අතහෝදට ඕනේ ඇයි මේ දුරස්ටභාවය ක්‍රියත්ම කරන්නඕඕ ඕන කියලා. ඉතින් ඒක අපි නියම විදිහට මේ පණවිඩය හිතට යන්ඩ ඕන හැම එකනෙක් දැන් තේරුම් ගණ්ඩ ඕන මේ මෙතනම පැහදිව ප්‍රසිද්ධය කියනවා. සමාජයේ ඕන පුද්ගලයකෝගෙන් මේක දැන් බෝවෙන්ඩ ඉඩතියවායි කියලා හිතාගෙන කියා කරන්න ඕන හදර ඉන්පොඩ්ලමල ඒ ඒම බෝවෙන්ඩත් පුළුවන් ඒක නිසා මේ තමන් ආරක්ෂා කිරීම තමන්ගේ ජීවිතයේ රැකගැනීමේ ක්‍රමයයයි. ඒක හරියට කලෝතින් තම ජීවිත රැකගන්න අවිතරක් නෙමෙයි. වෙන ඇයටඒ බෝවී මත් බලවුණවා. දි ඒක කැරුවෝටංක් එහෙනම් වෛරසය සම්පූර්ණෙන්ම අපේ මෞබිමයෙන් අපට පිට කරන්න පුොළොන්දනවා. ඔහතර දැන් දැපි දැක්කදන් ආර්ක්ෂකන්ශ කියනවා සෞඛන්ස කියනවා ම මාධ්‍යත් කියනවා. මකකාර පලද කියල ද හ න දක පොත්්තිද පෙෙනව සහර දන් කමර කන්ඩ මැනකර නිකර දම මමාක්කදානය දක්ක මතම උත්සරදික් සහෙන්න්න කියනවා ඒ වගේම අත්තරං ගොරත් ජනන්නව සහරු සමහරු මේ කැන නීතියත් ක්‍රියාත්මක කරනවා ඇති මෙචක්චන කියරත් ඇයි මේ සමහරවාකයුතුව අයත් ඉන්න අපි දකර තියවා මේ පාරි ගමන් කරන ඒයන්නේ මේකයි මමක පාවි්චිකර වචනය සෞ්‍ය අධ්‍යාපනය. යන්නේ දැන් උදානගඇටේ මම වෛදිවරෙක්. මංම හෙදියන්ට අනිකුට ශේෂ්ත්‍රවලටේම ශිශ්ෂන්ට බෛදධ ශිෂීන්ටයම. මම දේශන පෞ්තලා තියනවා පෝු කිරීමට උදව්වෙලා තියෙනවා ක්‍රමවේද පූණු කරලත් තියෙනවා. ඒවා ඔක්කොම කරන්ඩ මේ හැකියාවක් තයෙන්න්ට ඕන පුද්ගලෙකුට පෝනුවක්තියෙන්ට ඕන. ඒ පුද්ගලයා හරියට පණීදේ ලබා දෙන්නට ඕන අර අසන්නාගේ හිතට ඇතුල් වඩ මේකේ අවශ්‍යතාවය තේරුම් ගණ්ඩ දැන් මේ ඔබතුමා කිව්වාවාගේ කොච්චල දැදැකල් තියනද මෙ මාස්කක සමාරය මෙහෙම තියාගෙන යනවා මේ කල්ද සාපූ හැම තැනම ඇවිද කන්න මගද මහ ඒකයන්නේ එකට පොලිස්කාර දැක්කගවම ඩිල හැම දැන හම අඩ තමන්ගේ නීතිය රැකගැනීම ගැ විදර හිතන්නේ නීතියට මය වුණට රෝගයටයන රැකගැනීමට ඒක අවශ්‍යයි කියලා තේරුම් අරගෙන නෑ. ඒ කියන්නේ නියම සෞ්‍ය අධ්‍යාපනය දීලා නෑ මංක දැ ඒකද මක් ත ඒකද මන්ත සිද්ිය සමග ම අවදන යොම කරන්නන කාරනය ොද කාලයක් ස මේ අධ්‍යාපනය තිබ ප දක්ක දැ හැම ගියක් ලගම පොිසි දාන්න ැහැම ද්ලි පිස පොලි දුවන්න ැ කර ඇව න මාජ ඒකත් මම පිළිබ දෙන්න ගැන මේ ගැ මම කල්පනා කරලා දයන. කියන්නේ මට සෞඛය කොමිටිය පාලිමෙන්තුේ රැස්වන අවස්ථාවේදී මට විනාල පාලක් විස්සක් විසර විතර ඇනිතුමා ඇමතුබිය ප්‍රධාන්නත් අ මන්තිවරුන් හිටිය මේ ගැන කතා කරන්න මේ අවස්ථාව ලැබෙනකොට. මබ මේ ඇහැදිලියෝම කිව්වා මේ නීතියක් පනවලා හරි රෙකොලාසි පනවලා මේක ක්‍රියත්ම කරන්න පුළන් දෙයක් නෙමේ. හැම පුද්ගලයෙක්ම තේරුම් ගණ්ඩ ඕනා මේක වැදගත්කම තමන්ගේ ජීවිතය බේර ගැනීමට තමන්ගේ දූදරුවන්ගේ ජීවිතය බේරගැනීම මේ සමාජයේ අනිත්්‍ය ඇගේ ජීවිතත් බේර ගැනීම. ඒක තුළින් අපිට පුළුවන් වෙනවා විශාල අභියෝගය අපේ සෞඛ්‍යප පැත්ව විතරන්නේ මේ ආර්ථිකය පවා කලාගප්පල් කරලා තියෙනවා මේක හේතුකොට ගැන්න. ඉති මේවාගේ දරුණු යුද්ධයක් වෛරසය අපට විරුද්ධව ගෙනියන වෙලාවේදී ඒකට විරුද්ධව අපි මේ සටන විධමාත් විදිහකට ගෙනියන් ඩෝඕනඉ කියලා මුළු සමාජයේ එක් වෙලා. ඒ ඒක එහිතට ගණ්ඩුවන ඒකම මම මේ සාකච්ඡාවේදී යෝජනා කළා මුලින්ම පාලිමෙන්න්තුවම පටන් ගන්න මේ පාලිමෙන්න්ටතුේ සියලු පක්ෂනායකීන් කොමිටිය අප වන් ඒ කොමිටිය සෞඛ්‍ය අමාත්‍යංශය අනිත් අදාළ ඇය ගෙනියන වැඩපිළිවල යගේ සැලස්ම මේවා ගැන මේ ඇය දැනුවත් කරන්න. මේ සම්පූර්ණ සහය ලබා ගණඩ මේක ජාතික බ ව්‍යාපාරයක් හැටියට අප දියුණු කරන්න ට න දැන් පාලිමෙන්ටුට ගිහා ඇත මට ලැදජයි කියන්නේ එක පැත්තක කියනවා ආවල්දය කෙරුවේ නෑ අනි පැත්තෙන් කියනවා නෑන අපි කලා අර පැත්තෙන් කියනවා අපි පාස් ඔයගොල්ම් ෆේල් මේ ආකාරයට තමයි මේකරගන වාද විවාද කරන්නේ පාලිමෙන්න්තුවේ වුණක් ඉරි මෙන්න මේක නිසා හා මේ සෞත්‍යය අධ්‍යාපනය දීලා කොවිති හදන්ඩුවල. ඒ පාලිමෙන්න්තුේ ඉල සියලු දේශපාලන පක්ෂනායකින් එක්කරලා මේ කරන හැමදේටම ඒ ගොල්ලන්ගේ අදහසුර විමසලා ඒ ගොල්ලන්හොත් මේක කොටසක් කරන්න ෝන. ඒක කරන ගමන් ගම දක්වා කොවි කොමිට හදන්ඩ ඕන. ඒ කොවි කොමිට තුළ මේ පිරිස හොඳට දැනුවත් කරන්න මිඩවයිස්් ලා ඉන්නවා මේ පියචයිලා ඉන්න. ඒ අය නිතර නිතර සෞඛ්‍ය පණීඩ ලබා දෙනවා ඇයි මේක දෙන්න බැරි. ඒ ඒක ගුරුවරුන්ින්ව. ඒ ඇය පාවිච්චි කරලා අ මම කිව්ව විදියට විදදුත් මාර් මාධ්‍යත්. ඔක්කොම පාවිච්චික ලෝතින් සතියකින් දෙකකින් සියල් දෙනාම නියම සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා ගන්නවා. ඉතින් ඒක කරලා එනින් එහා, අර අපි විනය මේ ඇති කරන්න වින බලෙන් පමණක් පොලිෂය යොදවලා පමණක් ක්‍රියාත්ම කරන්න බ ඒක පුද්ගලයා තුළින් ක්‍රියත්මය කිරීමේ ඕමනාවක් ඇතිවෙලා තියෙන් ඕෝන. ඒක ඇතිවෙන්නේ අර සෞක අධ්‍යාපනයේ හදිත මු මුල් බහලා තියෙනන පමල හොඳයි අපි සූදානම් තවදුරටත් මේ පිළිබඳව කතා බහ කරන්න ලෝකයම හුද කරලා කරලා තියන මේ කොරනාාව වරසය හුද කරා කරන්න ඇතරම මහචරර්තුමා කියනවගේ. අපි හමෝගෙම විනවත් බවතට අදාලාවෙන්නේ තවදුරටත් අප මේ වෛරසේ වලක්වාගන මොනුවවද කරන්න ඕනි. ඔබට ලැන්ම ලබදෙන්න. අදවසේදිය අප සූදානම් ඒ දැනුමෙන් ඔබේත් අපේ ත්‍රරට පරිසං කරගනිම අපි කැටිවිලාාමයකින් පසුව අපික්මනන්න බුණක හෙනවා මහචන දිනය සමඟ. රම පසුව නවත් සජීවීල සින් සබඳධවන්නේ මහජන දිනය සමගින් අපි අද වැඩිපුර කතාබහකරමින් සිටිේ කොයිත්ෛරසය සහහි ව්‍යාපතිය පිළිබඳවයි. අපි මහචාරය තුමා සමගින් කතාබහ කලා විරාමයට පෙර. කොයි ආකාරයටද සමාචය තමන්ගේ විනේ ආරක්ෂා කරගැනීම තුළ මේ වෛරසේ ්‍යපත්‍යය පාලනය කරන්නට සහෝ දක්ව ුත්ේ මත මාචාර්තු වන. ඔබතුම අධ්‍යහාපනය පිළිබඳවත් කතා කල නිසාෙන් සාක්ෂ්‍රතාව අතින් ගත්වොන ුඩංකාවයට අනුවකට වැඩ සාක්ෂ්‍රතාවක් පෙන්නුවත් මහිතම වනි ආරක්ෂාකිරීමේ ආකල් පාතින් තවමත් අඩු තැනක සිටින නිසාවෙන් වන්නට පුළුවන් මේ තවත් දුටත් මෙතරම් දැනුවත් කරද්දිත් ජනතාව ඒ ක්‍රමවේද අනුගාමනය නොකරන්නේ. මහිතනේ ඔබතුමාගින් දැනගන කැමතිීමේ මේ දැංක්ස් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන වෛඩසය ගත්තොත් මේ ප්‍රබේදේ ආයුකාලයකොයි කොතරම් තර කාලයක් බනවාද මෙහි ව්‍යාප්තියට මෙ තරම් සීගෙන් ව්‍යාපත වනට හේතුවමොකක්ද. දන්න හොයාගන්න තියෙන හැටියට නම් ආයුකාලය උදාන්නෑ හැටියට දවල් ඔව තියෙන වෙලාවට පැ දෙකතුනක් වන්න පුළුවන් අතරක් වෙන්නඩ පුළුවන්. දැ මේවාගේ කාමරයක සම අම තිේනාත්තකම සමාරීත ඊට වැඩිය දෙගුණක් විතර වැඩුවෙන්ඩ පුළුවන්. එක වාය ය අරහා බෝ ැ දවසකත දෙකට වඩා පවතින්නේ නෑ අනිතක අපේ දන්නවා අපේ රටේ නොයකුත් මිත්්‍යය මත ඇති වුණා මේ ජලය හරහා බෝවෙන්න පුළුවන් මේ වාතේ හා බෝ වාතය හරහා බෝවි මක්තේ නොකිලත් ප්‍රචාරයක්ුුණ. ඕ ඒක කියන්නේ මේ අලුතන් යම් ලසයිනාගාරකින් පිට වෙලා තියෙන සොයා ගැනීමක් හැටියට යි ඒක කියන්නේ සෙම වලින් තොරව තනි බයිරස් අයිශ වාතිහර ගමන් කරන්න පුුව ගමන් කරන්න ගමන් කරන්න බයිරස් ඉබේම මේ වාතය ගමන් කරනවා එක්කම බයිරස් යනවා. ඉතින් අපි දෙගොල්ලුව අතරේ සම්බන්ධ වෙලා කතා කරලා සෙම මේ හරහා යන්න නැතුව මෛරසත පුළුවන් මුලු කාමරය තුළ වනත් ගමන් කරන්න ඒ ඇඇත්තනම් රුම සෞක සවවිධන කිවනේද දැන්. එහෙම තවමත්ඒ වාාතයෙන් ගමන් කරනවා කියලා ඒ හරි නැකු වෙලා නෑ ඔප්පෙලා නෑ කියන්න මේකයි මේවාගේ විශේෂයෙන් ජනතහවතත් ඉතාමත්ම අමාරු තත්වයක් තියෙනවා. වෛද්‍යවරුන්ටත් සියල්ලු දෙනාාටම කියන්නේ හතුව මේකයි. උදාය කැටියට දැම්මම මගේ වෛද්‍යවෘතිකාලයේදී පරේෂක ඇටිරතමයි වැඩියම වැැවැඩ කරලා තින්. දැයින් පර්යේෂණ කිරීමට ලොකු කාලෙක් යනවා හරියට තත්ත්වය හොයාගඩ. පළවෙනි පීවරගන්නකොට හිතන ආන මේ ලක්ෂණය තමයි පෙන්නන්න කියලා. තවත් දුර පර්යේෂණ එකරගෙන යන්කොට එදකට ඒක වෙනස් කරන්න වෙනවා. නෑ ඒ හරි නෑ. කිය මේවාගේ ඒ වෙනස් වෙනවා. කාලයක් එරට එක රසයනාගාර කිව්වදේ වෙන පිළිගත් රසයනාගාරයක් ඉස්තීර කරන්න ඕන. වෙනත් බ්‍රසායනාගාර කීපයක්ම ඒ ඉස්තීර කරන්න ඕෝන. එතකොට විතරයි විද්‍යාගඥින් ඒක පිළිගන්නේ. නිකන් පුද්ගලයෙක් නැගිටලා කිව්වට අපි දන්නවාන. මේ පැ පැණි කතාහෙම කිව්වා මට බෙහෙත්ත දයෙනයි කියලා ඒකනග පිළගන්න. ඒක විද්‍යාප නෙමේ. විද්‍යාව කියන්නේ යම් දෙයක් කරලා ඒ පිටපිට ඒ ආකාරයටම සිද්ධ වෙනුවයි කියලා ඒක. ප්‍රතිපාක ඇති වෙනවයි කියලා ඒවා ඔක්කෝම මේ සීතසීයක් මේ නිතරම වෙනවයි කියලා ඔප්පු කෙරවාට පස්සේ විතරයි විද්‍යාගනෙන් පිළිගන්නේ මේක තමයි හේතු මේ වයිරස් රෝගේ ත මෙහෙම දැන් මේ අලුතයෙන් ආපු දෙයක් මේක ගැන විවිධ අදහස් පැතිර න්න. මාධ්‍යයට හොඳයි. මාධ්‍යතේ එක දවස එක පචාත්්‍යන්ට පුළුවන් අනිත් දවසේ තවපචාත්දාන්න පුළුවන් මේ පචාතරයහ පරස්පල් විරෝධීන් අවස්සන්න පුළුවන් හොඳද එට ඒක තුළින්, ජනතාවට සතක්වෙන්නනෑ ර සතක්වෙන්නේ ඔමාහජම දැන් එන්නත් කරන ගෙන අප කතාකරමු දැන් මඟතනන් එන්නත් කිහිපයක්ම දැන්ට සොයාගෙන තිබෙනවා W අනමතියක් ලැබිල තියෙනවා එතකොට දැ දැන් පුතුමා කලින්කව දැන් සියට අසුවකර විතර රෝගලක්ෂණ පෙන්නුම් පරත් එඒම බාධාවක් ව නෑ කිලෝන්ගේ ජීවිතයටට සයි දිරි ගමට කියලා. රෝලක්ෂ පෙන්වත් ඔුන් කැන් මේ අවාදානම් ත්වයක් නෑ කියලා. සිරසුවක් පමමාණ. සීට අසුවත් රෝගලක්ෂන පෙන්න්නන්නේ පෙන්න්නෙත් නැක තමයි එතකට දැයි මංකද මේ ඉන්නත් කරනයත් එක්ක ගත් තම ඇදන්නත් කකිහිපයක් මොයා ගෙන තියෙනවන මේ වන විට ොරින් ප්‍රතිශක්ති ාග කියන්නේ මේකයි. ඒවා ගැන එන්න තක් පිට කරන්න ගමන පටන් අරගන්න තියෙනවා ඕ දන්නවාද සාමාන්‍යෙන් අප දැ මම සම්බන්ධවෙලා තියන වර්ස එන්නත් තුළින් ලෙඩ නැතිකිරීමට පෝලිෝ කොමිටේ මම වැඩ කලා නැ අවුරුදු ධහතරක් විතර පෝලිව ලංකාවේ නෑ සම්පූර් රෙන එන්නත් පාවිච්චික. න මේ ජපනින් සෆලයිටිස් ලෝග මම ගිහිල්ලා කැලෑවේ මතුරුවන් අල්ලලා ඊට පස්සේ මදුරන් තුළ වෛරස තියෙනවා ඒවා ඒ බිනිසුගේ ඒකට ප ප්‍රතිදේය තියනවා කියලා ඔක්කොම පෙන්නලා ජපානයට ඇරලා ලෝක සෞඛ්‍ය සංවිධානය එතන රසන ගාරයේ. පිළිගත්තාක ජපාන්ස ලයිස් බයිරසේ කියලා. ඒ පිළි අරගෙන මේ පලවෙනි එන්නත්තු තොගේ අපට නොමිලේ ලබා දුන්නා ඊට පස්සේ. ඒක දැන් රටවටේ ලමීන්ට දීමෙන් න් පන් න්ස ලයිට රෝගෙන් නෑ පෝලිමයිති රෝගය නෑ හොඳද. ඉති මේවා කරලා ප්‍රතිඵල ලබාගන්න රටට ප්‍රයෝජනත් වෙලා සමාජයට ප්‍රෝජනත්ව වෙන කාරයට අපි කතයුතු කර ලති ඇතිය නොම්. දාාන්න කඇතිට මහිතයි බොතුවන්ලා ඉපදෙන්ඩත් පෙර මම විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා කොළඹ පලවෙනි අවරුද්ධ පූුණුව ලබාගන්න කුරුණැය කල ගියා එක්දා සම්දිි පණස් නමේ එ ගිල්ලා මහව දැම්මේ වැඩ කරන්න බසූරියවාටුවට බසුරියගේ නාහලතිය ල සගත කියන්නේ බසුරිය සීයට පනාාත් විතර මැරනවා රෝගය හැදනකොට. එනට බව ගිල්ල එතන බාක් නැතුව වැඩිකරේ ඇයි කියන්නේ අර එඩව ජනගේ මේ පරීක්ෂණ හරහා එන්න තත් කොයාගන්න තිබුණා. මෛරසයේ අනිව මෛරස්වාගේ නෙමේ ප්‍රබේද වෙනස්කමුත් නෑ. ඒ නිසා ඒ එ නැත තුළින් වෛල්සයට විරුද්ධ ප්‍රතිදේය සරිරයට තුළ ඇතිගුණට පස්්‍රේ කිසිව භයක් නැතුව යන්න පුළුවන් ගිල්ල ලෙඩෙක් අල්ලන්ඩත් පුළුවන් එට බෝඉන්න ෑ ඉති මේවාගේ මේ එන්නත් ගැන කතාගන්නකොට මෙත අවුරුදු හතක් සාමානයෙන් ක වහට සාමාන් නන හොඳ එන්න තක් දියලු කරන්න මේ අවුරුද්දක් විතරක් ගිහිල් ලතියෙන්නේ වසග ත ලෝකෙට ඇවි න එන එන්නත් බැඩ කරයිද නැද්ද නියම ආරක්ෂාව ලබාදීද බේබේ වයිරස් නැති. කිරීමශක්්‍යය දියුණු කරයිද. කියලා හරියට තවම පර්වේශණ කරගෙන යනවා. අපිට සීහට සියයක් මෙගේ කිය නදන් දමුඉ මොකර අර පිරේමක් අවශයෙන් සතමයි ෝක සෞසන්ධනකේ මන්ට යම් නිර්දේ දීලා තියන එන්නත් ක්‍රියාත්ම කර ොද අවරදු පාහයක් බලාගන්න බෑන යන විදිට. සැනික ප්‍රතිචාරයක් අවශ්‍යයි. නැනැ ලෝක සෞ්‍ය සංවිධානයේ යම් ක්‍රමවේද තියෙනවා. යම් පරීක්ෂණ මාලාවක් කරන්න තියෙනවා ඒවා සාර්ථකව කෙරුවට පස්සේ විතරයි කියන්නන ඔවු මේකත අපි මරමති ඉඩ දෙ නොයි කිය. නමුත් රටවල් තුළ තමන්ගේ පුරවැසියන් ආරක්‍ෂා කිරීමට ඒ වනකම බලගනඉන්න බෑන ඉති ලෝක සෞඛ්‍ය සං විධානය දැන් ප්‍රසිද්ීමම කිය ති ඒ ගුලන්ගේ අවසර ඕනෙ නෑ ඔයගල්ලන්ට එන්න ඇත පාවිච්චි කරන්න ඒ අපේ අපේ මම ව විද්‍යාත්නෙක්. මම මේ වෛධ පර්යේෂණ අයත්තනය ඒජස් වෛරස එක වැඩ කන්න කොටඇ අනි වයිරස වැඩ කරන්න කොට මේ සේට චම්බර්ස් මේ කැබිනටස් ඔකෝම පිළියල කරලා තිබුණා අපට හානියක් නොවෙන විදිහට මේ බාහනක වෛරසෙක්ක වැඩ කරන්න. ඉතින් අපිට ඇයි බැරි ලංකාවේ මේ කරන්න. ඇයි පර්ීෂන ට පේනනෑ කොහවත් කරනවායි කියලා. ඇයි. ද උදාන හටියට ම ප්‍රශ්නක්ද පසිර් පීක්ෂණය සාමාන්‍යයෙන් පසි පරීක්ෂණය හොඳම පරීක්ෂණයක් සීයට අනුවෝකට වඩා ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණය. ඒ ඒකදැ හොවිඩක සම්බන්ධව සීයට හැත්තෑවක් විතරයි හොයා ගන්නේ. ඒක කියන්නේ තවම ඒක හරියට කියන්නේ හැම පිසිටෙස්් එක වෙන්න පුළුවන් වෙනත් ඇිජෙ පරීක්ෂණයක් වෙන්න පුළුවන් ඒවා ඔක්කෝම කාලයක් කරලා පිච්ච වෙනස් කරලා මේ ඌෂ්නත්වය වෙනස් කරලා මේ ඔොක්කෝම මෙ තිබුණත් සමහර පසිරක ඔුන්ගේ නගට වෙන්න පුළුවන්. තේතකොට මේ වෛරසයේ ප්‍රමාණය මේකදැන් මෙයා පොසිටු රෝගී කියලා කොරනා රෝගය කියලා තහොරු වෙන්න යම් කිසි නිරුනාකයක් තියන්න ඕනේ ලෝක නිුනාකයක් වෛස සාදුලය සම්බන්ධය මේ යාවත් කාරීන වෙන්න කොහොමද දැ කියන්න මේ කයි ද මම වයිද පරිීෂනා ඇතත මුලින්ම බැඳන්න කොට මතකයි මගේමම මුලින්ම සර්වංග වෛදවර කෙන්ඩයි ම පුණනේ MmbBS විවාාගෙ සමත් වෙලායි හිට පස්සේ එMD විභාගෙත් සමත් වනා ඊට පස්සේ මම ශිෂ්්‍යේට කිව්වා ඔරගුල්ලන්ට මම කියන්න දේ බැරදි. ඇයි බ්‍රිතානය මේ පොත්තොලින් ගත්ත දේවල්. එ මෙේ තියෙන ටයිෆයි නෑ මේ තියෙන හනිත් ලෙඩ නෑ එ නැතිකොට සමාජයේ ප්‍රතිශක්ති මටටම නෑ හොඳද. ඉති එහේ එකත්ත් මමතව නොති අහවල් පුද්ගලයාට මේ ලේදේ තියනයි කියලා කියන්නඩ පුළුවන්. නමුත් අපවාගේ රටක වෛරසය හරි බැක්ටී නිතරම තියෙන රටක සමාජයේ තුළම යම් මට්ටමක් තියනවා මේ ප්‍රතිදේ. ඉතින් ඒ මර්තමෙන් වැැඩිවීමක් හතරගුණයක් වැඩිවීමක් පෙන්වෝතින් විතරයි ඒක පිළිගන්න පුළො වන්නේ හේතුයි මෙල් ලෙටට කියලා. නැත්නම් බෑ හ. ඉති ැ මේවාගේ මම ශිෂෂෙන්ට කිව්වා විවාාග පාශුවෙන්ට නම් අර ප ඇයිල ගහඩල ඒ පොතේ තියන ඒවා. ඉති ඒක දැකල තමයි මම තීන්දු කළේ ලෙඩ්ඩුන් සාත්තු කිරීම පැත්තකට දාලා වෛද පර්යේෂණ ආයතන ගීල්ලා ඒ වයිරෝල්ජ අංශයේ ප්‍රධානය වෙලා ඊට පස්සේ අධ්‍යක්ෂ වෙලා අවුු දහයක වැඩ කලා. ඉති ඒක තුළින් යම් අත්දැකිමක් ලබාගත්වන්නේ ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයක් පිළිගත්තාන්නේ දැ මහරත මබතුමා තිින් අත්දකීමත්තේ අපේ රට ජනතාවනින් මෙ මේ පශෙන්තතිි කතාකරු දැන් යම් කිසි පුද්ගලයකුගේ හැම පුද්ලෙක තුළම ප්‍රතිශක්ති කරන ශක්තියක් තියෙනව දැන් අපේ ආකල්ප සහ අනිසි බියනිසා යම් කිසි විදිියකින් ප්‍රතිශක්ති කරණ අඩුව වෙනවාද මේ වගේ වෛරසයකට ආසාධනය වුනොත් යම් කිසි විදික සංකලතා වැඩිවෙන් පුුව ත්වයෙකුත් තියෙනමද දැන් යම් කිසි පුද්ගලයෙකුගේ ප්‍රතිශක්ති කරණය අඩුවනොත් අනිසි බිය නිසා හෝ දැන් ගුහුඟක් වෙලාට අපි දන්වනි මිත්‍යා මත නිසා අනිසි බිය නිසා වැඩිපුර බයවෙලා ටිකක් මිනිසුත් ඇතිගැන්මකින් වනිද සමාජය තුළදී මානසි කාටය ආරක්ෂාවන ඔ කියැන්නේ මානුසික තත්ත්වත් වැදකත් ඒ පලපානවද ප බෝග තත්වය . <canisha> <can> ඉතින් මෙතරන අපි විශ්වාසයක් ගුණනගන් ලුවනා අපේ ජනතාව අතරේ අපිට මේ නැති කරන්න පුළුවන් මේකයි ක්‍රමය ඒක්‍රමය අපි පරීක්ෂ හරහා පර්වශණ හරහා වැඩම කරනවා එකේ ල ඔප්පු කරලා තියෙනවා ජීවිතය කිසිමහානියක් නෑ ඒ විශ්වාසය ගොන්නගන්න ඕෝනා. ඉති ඒක නිසා තමයි මෙතන ඉල්ලීමක් කරන මාධ්‍යයෙන්. ත් අපි මේ මේ අවස්ථාවලදී නොයකුත් දේවල් පලකරනකොට හිතන් නෝන. මෙතන ජනතාවගේ හිත් අවුල් කරන්න නෙමෙයි. අපි බලන්ඩෝනේ හිත් සත්‍යමත් කරන්න දැ උදාහන්න කටියට. එන්නත් තුළින් මේ අපිට පුළුවන් එන්නත් කරන්න පුළුවන්නම් ප්‍රශ්නයක් නෑිට ආරක්ෂල ලබා දෙන්න පුළුවන් ඔකොට. සීයට අසුවක්වත් මගේ මැඩියවු හැතට සහර ැැන්නට හැත්තෑාවක් කියලා මේ එන්නත් කරන්න ඕනා වෛරස පැතිරේ ෑම බැලැවීමට සඳහා. කියන ඉන්නත් කරනට පල මගේ අදහශ තමයි. මුලිම්ම ඒ එන්නට ලබා එන්න ලොකු හිංගත් තියෙන ලෝක රට අසුගානක් වයනවා එන්නට පාවිචි කරලාවත් මේ එන්නත දැන් කරන්නේ පෝසත් රටවල් සල්ලිතියන ඇය ඒ ඒකොල්ලන්ගලා එන්නත් තමන්ගේ රටේ පාවිච්චයට ගන්න පිරිපුරජ දුපා ඕු වැඩිකර ගන්න දුප්පත් රටකල්වලට නැෑ. ඉතින් මෙතන එන්නත් කිරීමේදී අපටඩයකෙන් සියයට බිස්සක් අපේ ජනතාව එන්නත් කිරීමට මේ අවශ්‍ය ප්‍රමාණය නොබිලේ ලබා දුන්න. සම. මගේ මතද පළවේදී එන්නත් තොගේ දෙෙන්ද තිබ්බේ අ ෆන්ට් ලයින කියෙන ඒගිල්ලා ලෙඩ්ඩන් ඉදිරි පෙළ බලාගන්න ඇයට දොස්තරගොල්ලන්ට දියන්ට අනිත් සේවකීට අර හමුදා ය උදවන මේවාගේ ඇයට ොට තමයි මුලින්ම දැනති. දෙවනුව මේ ජීවිත හානියක් ඇති කොටසක් ඉන්නවා වායසකයට වැදි ජීවිත හානියක් සිද්ධ වෙනවා වෙනත්. ආවාද උදානයක් කැට හ බාදවෙන්න පුළුවන් පෙනහල ආවාදවෙන්න පුළුවන් දිය වැඩියාව වන්න පුළුවන් ඒවාගේ ඇයට අනතුර වැඩී මිය යන්න. එකට තමයි දෙවනි ගනේ. එතකොට අර ලැබුණු සීයට විශ්ව ඒඒ පිරිසට තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒක හරියට මමනන් සැකත් තියනවා හරියට ක කරේ නෑ කියලා. දැන් මේ බතක්ක එතනින් එහා තමයි අනිත් ජනකොටස්කලට ්‍රමානුකූඩව දෙඩ තියන්නේ. ඒ අපි එන්නත් ගලන් ඉල්ම වැඩි ලෝකවතයෙන්ම ඉති මේ ආණ්ඩුව විශාල මහංසියක් දර්ලතයෙන. එන්නත් ලබා ගණ්ඩ. අපි සන්තෝස වෙන්ඩ ඕනා දැන් මේ ඉන්දියාවෙන් ලබා ගත මම ගිල්ලතියෙන අයේසිය සීරමින්න්සිටියව්ටක බලන්න මම එතන දවසක් ගත කළ ඒකුලං එක් මර්මත දේශන පහත්තන්නත් වුණා ම ඒ සාකච්ඡා පැවැත්තුවා. ඉදි ඒගුල්ලන් කළේ ට ලොකු විශවාස යක් තිය. ඒගුලන් එන්නතා පිට කරනවා නම්. ඒ ඔහොඳයි. ඉති අර ඔක්ෂඩ එන්නතඒ නිෂ්පාදනය කරලා පිට කරනවා නම්. ඒ ඔක්ෂේ ප්‍රතානයෙන් පිට කරන එක හා සමාන එකලා මට විශ්වාසයක් තියනවා. ඉදි ඒ කාරගන මෙ පාවිච්චි කරන්න. ආ්ඩුව ඔක්කෝම ලැස්ටි කර අවාශනාවට මේ ඉන්දියාවේ වසංගතය පුෆල්ලා ආවා. එතකොට ලොකෝ බලපෑමක් ඇතිවුණා ඒ එන්නත් අපට පිටඇයට දෙෙන්ඩ ඉස්තර තවන්ගේ රයදැඩෙයි කියලා. එතකොට දැන් මෙතන හිෂ්ට නක ඇති වුණා. ඉ අපේ අහණ්ඩුව කටයුතු කරලා තියෙනවා මේ චී චීනෙන් ලබාගන්ඩ රුසියාපෙන් ලබාගන්න. ඇතාසිෙන් මම ස්පොට්නෙක් වී එන්නත කියන්නේ අර මේ තෝර දෙන්නටික අමාරන කෙතියෙන් කිවෝතින් තබ වෛරසක් ඇඩිනවෛරසක් පාවිච්චි කරලා ඒ අඩින වරසේත මේ අ කොරන වෛරසක සම්බන්ධ සයිලට ගිහිල්ලා සම්බන්ධ වෙන ප්‍රටීනය නිෂ්පාදනය කිරීමට මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි ඉංගලන්තෙත් කරලා තියෙන සාර්ථකව ඉන්දියාවත් කරලා තිය නක පාවිච්චි කරන්න පුළුවන් සම දැන් ස්පොට්න එකක රුසියා වමුුත් ඒක්‍රමය තමයි පාවිච්චික කරන්නේ චීනය සමයට ඒක්‍රමයත් පාවිච්ි කරන වැැක්ෂීන් වර්ග මට මර් ලැබුණු ආරංචි ඇට පාක්විතර එතුල් දැන් මේ එන්නත් කරනේ සම්බන්ධ සමහර සහරු මේ යම් විීදධ ප්‍රචාර ගෙනයන. න්නත් කරනය අඩාල කරන දේවල් ප්‍රකාශකරන් සසාධමා ජාාව වච්චාන් තුම එන්නත් කරන පළමෝස්ථාද ලාගන්න කියන පනිවේ තමයි හැම ප්‍රකාශ කරන න්නත් කරනේ වැදගාත්කම ඇයි මේ යම් දුර්මත තියාගෙන ඇයි සමහරු මේ වැරදි ප්‍රචා කරන්න. ඒ දබ මාර්තියන එන්නක් කරන මහධ මක්ත එන්නත්රනේ සම්බන්ධ බතුමාර්තියන විා අධ්‍යැකීමක්. ක සක්කක්ම ධන වැට කරද හ වයිදවරයක් දීර එන්න කරන සම්බන්ධය ජනතාවට ොකක් දිරල පනව මේ අවස්ථාවයිද මන්ද පනවිල මේ කයි දැන් මේ ආන්්ඩුව අමාරුවෙන් වුණත් මේ එන්නට ලබාගන්නත් චීන මේ වැඩ කරන චීන ඇයට කොටම එ දෙන්නවා දස් පන්සියක් පම පාට්‍ර දෙක මළබාග ඒගුලන් කැමතිද ඒ අයව ගීල මරන්ග උබනාවක්තියෙනද ඒගුලන් බේරන්නන කරන්න ඉ ඒකෙම අපි හිතන්න ඕන මේ බගකීමකින් හොඳ ක්‍රියාකාරි එන්න අනිතික දහස් ගනන්වල ජනතාවට චීනය දීලත්තියනව. මෙහ විතරන්න වෙයි. ඒගොල්ලන්ගේ සහතික තියෙනවා නම් ඒවා ගැන නියම වෛරසව විද්‍යාගමින් පාපාහි්‍ය කරන්න ඕන හොඳ නැති අය වෛරස පේදී කිව්ට ඒක පිළිගන්නතුව. එහෙම හරියට අපිට රගණඩ පුළුවන් මේ හොඳ බෛර එනදක ලක්ෂණ තියෙනවාද නිසී ආරක්ෂාව තියෙනවාද අගුණ නැද්ද අනික් පැත්තෙන් නියම ප්‍රතිපාල ලැබෙනවාද. ඉති ඒ ආකාරයට අපිට අපේ විද්‍යාක්මය ඉන්නවා පිටරල්ටල් බැඩ කරලා පෝනු වෙලා පලපුරුද්ධතිය තියෙන හැ ඇයිඒගලම් පවිච්චි කරන්න නෞත්ත මහතරතු දැමේ ම අපිට විරමක් ලබාගන්න තිය වස මහරමට පස්ථධන ප රාමකින් පස නැතත්ත පේසාකච සඳහ යම න ක් නම බමුණ ගහනේ විරමෙන් පසුව. ත් ඔබ සචවලෙස මහජන නය සම්ගේ අපි ගෝලියය වසංගත තත්ත්ේ හඳුනාගැනීම සහ විශේෂයෙන්ම මහජනතාව විදියට ඔබ තුළ ඇතිකරගත්ත යුතු නිවරදි සෞඛ්‍ය අධ්‍යාපනක කුමක්ද මේ වසංග තත්යේ තුරන් කිරීමටලා ජනතාව විදියට අප අපේ වගකී හරි යට හඳනාගන්නේ කේදයන්න පිබඳ කතා බාහ කරමින් හිටිය රංගන්න සිතර අමහිතන අපේ මහජරතුමමාගේ දැරගන්නට කැමෙතේ විරාමෙන් පසුව ඔබතුම සඳහන් කලා ජනතාවගේ සයට හැත්තවක් පමණ එන්නත් කනන්නේ හැත්තවක් අසුවක් පමණ එන්නත් කරන කළ යුතුයි කියන කාරනාවසිර හැත්තවක් පමණ එන්නත් කරනවා නම්. එන්නත් එක් ෂාතලස් දහසක් පමණ වනව ශුලංකාව මාත්‍රරන් දෙකටයන දෙලක්ෂසූ දසක් පමණන මේ ප්‍රමාණය සපුරාගන්නට කුපමණ කාලයක් ගතවද එක කාල සීමමාව කොයි තරම් තීරණනාත්මකදේ ජනතාව ආරක්ෂාවන්නට. ගනමකයි. අරමම කිව්වා ජීවිත බේරගන්න අර සීත විස්සක් මේ අනතුරතිය නෑය අප මුොලින්ම ආරක්ෂා කරනවා. එතනින් එ මේ ජනතාවගේ විවිධ කොටස් වලට එ නැත ක්‍රමාණුකූලව යම් පිළිෝලකට දිය යුතුයි ඒක තමයි අපි පෝලිෝ එන්නත් කරන කොටෙම කළේ කසාර්ථකමුණයක ඒ කමේද තියෙන්වා මේ කැන්නේ එපිඩිමල් ජ ියුනිතක බෝයනරෝග අංශේ විශවසක්ලින්ට ඒ ගැන දැනුමහෙ තියනවා. ඉදි ඒ පදනම් කරගෙන අපිට ක්‍රමාණු ඒයි මම කිව්වේ අපිට පුළුවන්නම්. මේ මම හිත නැතිට අවරුදු කීපයක්ම යැයි. කොච්චර එන්නත් නිෂ්පාදනයවෙයිද කියලා කියන්න බෑ. නමුත් මගේ පලේනිි ප්‍රශ්නය තමයි ඇයි ලංකාව අපි මේ එන්න නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වෙන්න නැත්තේ ආචර් මත්ත අප වගේරට පුළලුවන්ද පුළුවන්. කිවබාව කොයිදකට එන්නත් නිෂ්පාධනය කරනවා. දැඟක පාවිච්චි කරනවා. කිව්බාවේ ව පුරවය ක්‍රචීනය රජයේ මක්තන්නේ සහැලපදන කැමතිකති ර කියල කියන. ඇයි අපි එහෙම පටන්ගන්නේ නැත්. මේවා අපිට ඌඹනාව තියෙනවාන්න. අපිට අවශ්‍ය සම්පත් අපට එකතු කරන්න පුළුවන් නත තුල නැති ය. පිටටන්ගේට පුළුවන් මුදන්නනා කැටියට මම මේ උසස්ථක්ෂණ නැනුතා මධ්‍යස්ථානනය හෝමගම පීට නැකට නැනුතාක්ෂණ මධ්‍යස්ථානය ලෝකයේ තිබුණේ දහතක් පමණයි රටවල් දාත්තක අපි ඉස්රහයේ රේෂකේ ඉතින් ඒ මම ක්‍රියත්ම කරන්න ලැනකොට ද බණ්ඩ ගලයෙන් කිව්වේ කොච්චර කල්්‍යයිද මේකින් ප්‍රතිඵල ලැබෙන්ඩ. මම කිය මටක යන්න බෑහ අවු දුතුනක්්‍ය යන්න පුළුවන් අවුදු පහක්්‍යයන්න පුළුවන් ඒක දියුණුවෙන ආකාරය අනුව අයකෝ. ච්චර කල්නං අපිට අපි ඒ මුදලින් බාගත් දෙන්න. මට සිද්ධ වුණා නැනතාක්ණ මම හොයගත් තමයි දක්ෂල් කේම්රි ජි විද්‍යාලෙ ලන්ඩන් ල සරේ විශ්වවිද්‍යාලයෙක් කැලිෆෝනය විශ්වවිද්‍යාලය හිටිය නැනොතාක්ෂණ ඒ පිළිගන්න ප්‍රධානින් ඒ අංශවල නායකින් මම මෙහටගෙන ඉල්ලා මේ ඉන්න පුද්ගලි කාංශය බැදැ දැන්මාය උදානයක් කැතිටකිගෝතිී මේ ජනසේල සමාගව. ඒගුල්න්ස්ොලි රබටර් නිෂ්පාධන ලෝක වෙළඳ පොලෙන් සීයට විෂය එකක් ඒගුලන් අල්ලලා ඇතිබුණා. නමුත් මේ ඇ ඇයිල ඒගුලන්න කිව්වා ඔයගුල්ලන්ගේ තර්මික රුවන්. නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා වඩා හොඳ වඩාලාභ ටාර් පිට කරයි. ඔයගොලගුත් ඉක්මට ඒ කරන්නේයි කියලා. එතකොට ජිලසේන සමාගමත් ඒ මමානිත්න නම් කරන්න යන්නේ න එක් වෙලාමත ඉතුරු බාග මුදල් ලබා දුන්නා ඒකවට තමයි අපි වැඩි ඉදිරියට ගැනගිය මහටට දැන් උතුමක් කිවදැන්ල් මෙරට ඉන්නක් නිෂ්පාධනය කරනවගේ දෙවල්ට යොමු එෙන්න්නවන කෙන කාරණද අපිදකර මේ කොරන සිදී සම්බන්ධයනුත් මේ සෞඛ්‍යන්සීම. වෛද්‍යවරු පරීෂකින් සෞඛ්‍යන්සේ අයත් යම්යම් සම්විධාන හදාගෙන මේ එකිනෙකාට චෝදනා කරගන්නවා. දමග දින පා මන් න්න එ එකකර ජනතර දැ සෞක්‍ය සබන්ධ එකිකා චෝදන කර ගන්නක ජනතර යමගි සැකක් ඇතිව නේ ඉදිම සෞක්‍යන්සලට මේ යිද කරඩ මක බ කියන්න තියන්නේ එක දෙයි මේ විවිධ හේතුන් තියෙනවා. දේශපාලන ඇගිලි ගැයිීන් තියෙනවා. විශාල මම මේ කෝපයිකේ ස්වවාපතිය ඇටියට කටයුතු කරන නිසා. මම පුදුම වනවා නිලධාරී නතරේ. තියන මේ රන්්ඩුයි තිය මුදල් උපයෝගි කරන මාර්ග. ම දශපාරත්්ඥතමයි චෝදනාව මුලි මෙ නේද දැ නිලධාරීවාද තිබුණට නිලධාරීන්ට සෑහන්ට තියෙන මම එ. ගේ රිපෝර්ටක පිටවෙන්නකම්ම බලාගෙන ඉන්ද. මම මේයට සම්පූර්ණ රිපෝර්ටකට පෙර ඉන්ටරිීම් රිිපෝර්ටක් පිට කරන්න දයනෝ. මේ රට ධනගත්තයුතුයි මොනවද වෙන්න කියලා. කියන්නේ මෙතන මට කණගාට එකයන්න එක්දාත් නමසය හැත්ත හතේ ආණ්ඩු වෙනස්වීමෙන් පසුව විවෘත ආර්ථික ඇති වුණත් එක්කම නව ලිබරල් ආකල්ප අප රටට ගලාගෙන ආවා එමරිකාව. ඒ නවලිබරල් ආකල්ප ඒ කියන්නේ මුදල් හම්බ කරන එක්කෙන වැඩිය හම්බ කරන එක්න තමයි ජය එයා තමයි වීර කියන ඒ ආකල්පය. ඒ ඒ නව ලිබරල් ආටල්ප මුල් බැහලා තියනවා. ගිය යහපාලන ආණ්ඩුවේ අවුරුදු පහේදී දිගටම ක්‍රියාත්මය කර අප රට විකුුණන්ඩ අපේ සම්පත් විකුණන්ඩ. නයවෙලා කියන නෑපියවන්ඩ සම්පත් ඔත්කොම විකුුණන්ඩ ඕන කිය. අපට රස කිතරුවන්න නෑ. අ එMC ගිවිසම. ත්ම කලාන භාසනාවට අපේ ආණ්ඩුව බලයතාව ඒ අසංකෙරුවේ නෑ. නමුත් Uන්P අසංකරඩ ලැස්ට වෙලා හිටිය. ඒක කලානම් අපේ ආර්ථිකය සම්පූර්ණයම එමරි කාවේ කුම්පණිවලට අල්ලගාන්න පුළුවන් වෙනවා. මේ සෝෆා ගිවිසුම ඒ ක්‍රියාත්ම කරන කරවාන එමරිකාවේ සොල්දාදුවන්ට යලිෆෝම් ඇැඳගෙන තුවක්කොත් අරගෙන ඒවලන්ට අවශ්‍ය මහාපරිමාණ තුවක්කෝ කස්්ට බලන්නෙත් නැතුව රටට ගැෙන ඉල්ලා අප රටට දියවකු ගාශයක දැ නැතිවෙලා එමරිකාවට ඉන්දයාන් සාගරයේ තිබුණු ඒකුලන්ගේ ප්‍රධාන දේශලක ඒ ඒක වෙනුවෙන් ලංකාව ඒ හමුදා බේෂක ඇතියට පාවිච්චි කරන්න. ඒ ඒවාගේ අන්නතුරු තමයි අප රජ තියෙන්නේ. මේවා නිසා මේවාගේ ප්‍රශ්නය හර අපිට ඉදිලී පීවර ගන්වායි කියන එක මේවාගේ දරුණු ආර්ථිකර්බුදැ ලෝක ආර්ථිකර්පු ලංකාව විතරන්න මුල් ලෝවයම. ආන්තිික විද්‍යාගනය කීප දෙනෙක්ම ලෝක ප්‍රසිද්ධ කියලා තියනවා ආර්ථික අවපාතයකටෙන් වයි කියලා. එක්දා සහමසේ විසිලම තිස්තුනය වනාවාගේ. මේ ආකාරයට කොවි වර්ධනය වෙලා ඒ මේ සම්පූර්ණයම සමාජයම කඩාවැටන තත්ත්වකට ඇවිල්ල තියෙනකොට. මේ අපිට ඒකට විරුද්ධව සටනා ගෙනියන්ට තියෙනගේ එක පහසු දෙයක් නෙමේ. අමාරුද්යක්. ඉ අපිට තියන සම්පත් ඔක්කොම එකස කරලා. සියල්ලු දෙනාම එක්ට ඒකයි මකිවේ පක්ෂනායකන්ගේ මේ. ඉහල කොමිටියක්ඇතිකරන්්ඩේ කියලා. සියලු පක්ෂකට ඇතුල්වෙඩ ඕන. සියලු සංවිධාන ඇතුළවැෙන්ඩ ඕන. අපි කොම එක ලාංකීක ජාති හැටියට එක් වෙලා කටයුතු කරන්්ඩ ඕන. මෙතනු මේවාගේ ඔබ ඔබතුමය කිව්වා වගේ එන අනිත එක්ෙනගේ වැරදි පෙන්නෙන මෙතන දොස් කියන ඒ නෙමෙයි. ි තේරුම්ගන්නලුවුන ඇයි වැලක් කරන්න නිගියාම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ගෙදර නිදාගෙන ඉන්න කොට ප්‍රශ්න මොකොත් නැෑ හ ඉ වැඩක් මෙතන මේ දරුණු අභියෝගයක්. මේක පරාජය කිරීමට අපි කටයුතු කරන්න නිගියාම අපි ඔක්කෝම එක නාංකික ජාතියක් හැටියට එක් වෙලා. ඒකට මුුණ දෙල්න්නට හතර අප දක්ක දැ සුුණම කේදවාචකයේ දීට පස්සේ තිස්ව සරක යුදධ්‍යවසන් කිරීමේදී මේකද මේද අපි දක් ලාංකින් විදිර එකමතුව අක්තිබුණා ඇයි මේ අවස්ථාධීතාවම ප්‍රමාද වෙලාතිය මේක නායකත්වය දෙනුයි එක ඉලිම්ම ගැන හොමනාවක් ලුණ. ම මේ අපේ රටේ යම් දෙයක් කෙරුවන්නන්න රටට ප්‍රයෝජන වදදයක් කරුවන්නන්න. මත කමක් නෑ මම කරලා තවක කිවෝතින් යා කරයි කියලා මත ප්‍රශ්නයක් නෑ. ඇයි වැඩ වැඩේ කොමත් කෙල්ලා නමුත්. මහර එහෙම මයි නි බලන්නේ වැදේ කරන් යන ඇයට බාධ ඇති කරනවා කරන්න දෙන්නන යම්මදියකින් මේ කුන්සත්්‍යය එකනේ බලාපොරොත්තු වඋුණනන් ඒ නොලැබුනාානන් එතනින් එහා කටයුතු කරනවා ඒ කුන්සත්යක ප්‍රියත්ම කිරීම අපහසු කරන්න. මේවාගේ තත්ත්ක් තමයි ඉතියෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් අපි වෙනස් කරන්න ලෝල. ඒකට ඉහලින්ම පල්ලය දක්වා ඒ නායකත්වය ලැබෙන් ඩෝල ොැ විපක්ෂයෙන් හය කියන සහගේ ලැබෙනවද. විපක්ෂයෙන් ඔය කියන සහගේ ලැබෙනවදල. එකක් නම් මම කියන් දෝන මේ විපක්ෂය විවේචනය කරනවා අඩු පාඩුකම් පෙන්නනවා සමාර්විත සාධාරණය සමාරවිත අසාධාරණයි නමුත් දලවසයෙන් බැල්ුවර්මසාහි දෙෙන්ට ලෑස්තයක් තියෙනවා. එනට මම හිතන්නේ ආණ්ඩු පැත්තෙක් අපි අතදීලා ඒඇය සම්බන්ධ කරන්න ඒකයි මම කිව්වේ අර කොමිතිය හදන්ඩී කියලා පාලිවෙන්තුවේ පක්ෂනායක කොමිටේ ඒ ස ඒක මම ඇමතිතුමයට යෝජනා කරම ඇමිරතුමිය ඒ අවශ්‍ය නෑ තු නායක නිින්වානම් ඉගුල්ලන්ට එන්ඩ පුළුවන් අපේ සාකත්්චාවට පාලිමෙන්ටුවේ මේ සෞක්‍ය කොවිිට සාකච්චාවට ඒ අයිකි මහචාර්තුමා දැන් අපි දන්නවා රජේ ූලික ුතුකම මයි නතාවට සුබසාධනය සැලසීම මේ වගේ වසංගත තත්තයක දී ආර්ථිකයත් පවත්වාගෙන වසංගතයෙන් ජනතාව ේරාගන්නත් රජයට විශාල කැප කිරීමක් කරන්න සිද්ධ වෙනවා. එකට ර්ථික ඉලක්ක ශක්ෂාත් කරගන්න. රජයට මොනවගේ කළමනා කරනයක් ද අවශ්‍ය වෙන්න මේ වසංගතයයක්ත් එක්ක ඉස්සරහට. මමනාන්ක යන්නේ ජනතාවගේ අවශ්‍යතාවය තමයි මුල්තැන දෙමගන්න. මේ කොයිඩ් තර්ජනයෙන් ජනතාව බේරග්ඩ ජනතාව ආරක්ෂල් කිරීමට අපි පළවෙනි තැන්න දෙන්න ඕන. ඒක දෙනවත් එක්කම මම දන්නව සෑහෙන පිළිසක්. රැකයා නෑ. බඩගින්නෙන් ඉන්නේ. මේ මම මේ මගේ වෛද පර්ේශනා යත සම්බන්ධකම් හර මට දැනගන්න ලැබල්ල තියෙනවා මේ මන්ද පෝෂණය සීයට ධාර්ථතුවිතර දැන්නැගලා තිනවා මන්ද පෝෂණය ඒවාගේ මේ දරි්ජතාාවේ රේකාව යට ආදායම ලැබෙන ඇ සීයට පනාාදැන් පැන්නලා හැටට කිට්තු. ඉ ඒ ගැන්නේ කල්පන කරන්න දෝන ඒ ඇයට අපි කෑම දෙෙන් ඕෝන වෙනදදේවල් කරට පෙර මමනං මගේ මත අපි සංවර්ධනය වෙන් දෝන සංවර්ධනය ව නැතුව අපට අනාගසයක් නෑ. නවත් මෙතන මේ ඉංග්‍රීසින් කියෙන ට්‍රයිසල් එකටත් තියෙන්නේ මෙත ආබාධි තොක්තුයක් තියෙන්නේ. ඉ මේකට මුඩ දෙන්න දං අපි අනි තැන්වලින් අඩු කරලා කෝමත් මේකට මුල් තැන දීලා කටයුතු කරන්න ඕෝන ඒකන්නේ මේ බලගින්න නැති කිරීම කොවි් පරාජය කිරීම. ඒකට අවශ්‍ය සියල් මුදල් අපි ලබා දෙන්න කටල්තු කරන්න ඕන. එන්නත් ලබා ගැනීමට අපි ක්‍රමාණුකූලබ පුළුවන් තරම් මහංචිුවෙන් දෝන. දැන් සංවර්ධනය කිරීම අත්තරෙන්ට කියන්න නෙමයි. කරන්න ඕන. නමුත්තික ප්‍රමාදක කන. උ උබදු මක්කෝ දැන්ේ පසුගේ හපාලාන්ඩුව ජාතිකැ සම්පත් විකූන්ලා නයගවන්න සූදනමුුණ ඇැකදින්. තමනනාන්ඩු හෙම ඒවාගේ ප්‍රපතිකරයන්නේ නෑ නමුත් නෑගැවන්නත් තියෙනවා මේගේ සුපසාදන රැසක් කරන්න තියෙනවා. එතකොට ප දැක මේ කොවි නිසා ආදායම රජය ආදායම යම්මා කරින් අඩුවෙලා තියනවාය කරම මගේ ඒවගේන්්ඩ බඩිපතුවල ප බදු සහ බදුන ජනතාවට කොවිවලට පෙර එතකට එතනුත් ආදායම අලුුවීමක් යවා. ොට මේ සේරම කල්මනා කරන කැනීමේ විශා ලබියෝගයක් තියෙනවා. මතන්නේ රාජදේ පිකුරන්නේ නැත්තතා නයගවන්නත් තියෙනවා. ආදාමන්නෙත් නෑ. කොහොමද මේ අභියෝගයටට හොන දෙන්න ඒකට මම නම් පදන්නම දැම්මා මම විද්‍යත් ආක්ෂණ ඇමති වෙලා හිටියා. ඒ හරහා මේ අප රට තුළ කර්මාන්ත බීවීමට මම ගම්මට්ටම දෙසය හැට තුනක් ප්‍රාදේශය ලේකාම් කොට්ටාසය බැකින්. විධාතා සම්පත් මධ්‍යස්ථානය ආරම්භ කරා. විද්‍යාගනක් ප්‍රමුඛ. ඒ අය හරහා සම්බන්ධකම් ඇති කලා විිශ්වවිද්‍යාලවලට පර්ීෂනා එතනවල්ට එතකොට ඒ පරීක්ෂණ කරලා ඒ ඇයගේ පලාදේ තියෙන සම්පත් ස්භාරීක සම්පත් කෘෂය සම්පත්. මානව සම්පත් මේවා පදනම් කරගෙන මේ වෙළඳ පොල දිහත් බලලා. මුණවාගේ කර්මාන්තද සාර්ථක කරන්න පුළුවන් කියලා ඒ අදියුණු කරන්න. දන්නද මම මේ අවුදු හතරේ කරකොට. දුලොස් දාස් තුන්සිය ගානක් මහරි ගානමතක නෑ. බියවසායකින් මතු වුණම්. රථ වතේ. ස්ලින්ටෙක් ආයතනය කියලා නැනුතාක්ෂණ මධ්‍යස්ථාන ඇති කලා හෝමගම. ඒකින් උසස්ථාක්ෂණයාපාවිච්චි කරලා අපට අපේ අමුදව්‍යවලට වැඩි වතිනාගමක් ඇති මහ පරිමාණ කර්මාන්ත නිරුණු කිරීමට පුළුවන් වෙනවා. ඉති ඒ පදනම ඇතිි කලා නමුත්. මට ඒ අන්තිකමල ලැබනන්න ඒවැඩ මට දිවිට ගෙනියන්ට පුලොහම නවා ැි මගුව මමන් මන්ත්‍ර කෙක් පමණයි. ඕ අපි ප්‍රාථනා කරන අදි යම් සාධරලයක් වෙන්න කියලාමී. එතකොට අයිත්කාරයත දැ කලින්කෝ ලෝකෝ සංගත ඉතිස ගතම අරුදදු දෙක් නක් යම්මකි වසන්ගත පවත්වාග හිල දැ ස් පනිස්ලු වගේ දේල් තුමකව කොෝනාව රසේ ලෝකයි තුළ එක ගැන හරිටම අර්ථකතනයක්න බැහයි කියලා හැම ලෝකෝ සංගතයක්ම සදාකාලික නෑන අුරුදු දෙදක් නක් තිබිලාක යනවා එතන් කොෝුණ සම්බන්ධය තුමාගත මේ විද්‍යාච දනමත් සමගම. රෝගේ හැරීම මොනකගේ ේ මිදිරි කාල හ ජනතාවත් සෑන බලාපොත් වීම ම තුරන් කරන්න ඕනකි කිය මේ ප්‍රතිශක්ති මට්ටම බැඩවෙන් ඕන එන් මත්දවෙන් එක වැඩිුවෙනවා ස්භාාවකව වෛර සඩිරගත වීමෙන්ොත් සිද්ධ වෙනවා. එතකොට යම් අවස්ථාවක මේ දෙක සෑහෙන තරන් ප්‍රතිශත්්‍යයක් ඇතිකල් ලෝතින් සමහජයේ තුළ එතකොට බයිරසෙල්ත පාත්මක් නෑහ ඒ එතකට දැක් දැන් අපි දෙදක් දෙ අවසන් වයෙන් අපි ටිකක්යක්ත් ද ප්‍රනැති පුංචි අවස්සාාවගෙන් පසදැෙන් අපි දැක්ක මුල්ල අවස්ථාවේදී පුංචි දරුවට මේකින් තිබුණු අවධාන මාඩුයි. විශේෂයෙන් ගර්බනීම අවුර නමුත් දෙවනි ේතුන් වවෙනි ප්‍රබේදවලදී අවදාානම් පිළිබඳව වොනවගේ අදහසක්ද දැනවත් කිරීමට මහ චර්තමමා පෙරටේ ජනතාවත ලබාදන අශ වන්නේ මමනං හිතන්නේ ක්‍රමාණුකූලව ඒ ඇයට දිය යුතුයි එන්න දැ. මේමට මරික් ජන පාදන කුඩා දරුවන්ට පවාල ලබදීමට කටයුතු කරමින් යන. ය ඉදිම කියන්නේ අපි ඕන තරන් එන්නත් දීලතියෙන වන්නේ දර්ුවන්ට ප පෝලෝ න්න ද උපතේ දම දිගටම. එන්නක් කරන එට එ එන්න දෙන්නවා ොොල ලම යන්න කරන ති ලෝකර සෞක සමවිධන ප ඉහ එන්නක් කරනයක් රට වි පිර යිති හස ගත්ම මත පට ොඳ ජාත න්නත් කරන පදයක් තියන තුමනි ලෝක රටවාදාාතරය බැලුහම අපි ඉන්න ඉහල තැනක අප අපේ දක්ෂකම් අඩුවෙන් මනින් දන්න නෑ අපිට මේේේ ඉතමත් පෙතිින්ැපු ද සහරස්ථධය කොරන රෝග දැ නිසේසිටම ප්‍රතිකාර කරන පුළුවන් ගැනත් අධාන යොමලා තියෙ සරස්ත රෝක ගත කිරීම ප්‍රාග ප්‍රශ තියවන කොන රෝගින් රෝහල ගතකිරීමේ ප්‍රායග ප්‍රසතියවන සහරෝග නිවසේ ඉඳදම ප්‍රතිකාරන පුළුවන් තත්වම තියෙනයි කියලා සෞඛ්‍යන් සත් කියීර යනොදැන්. එහෙම අයට මොකක්ද බතුමාදන පණ විඩේරූපයි නරම කියන්නේ මේකයි. ඒ ඔබතුමා කියන හැටියට රෝගලක්ෂණ තියෙනවා නර ධමාර්රුත්ව පෙන්නු කරන හැ සංකුල ඩු ඩුයි නමුත්ේ ෝක ගත කිරීම පල් පශ්න තියෙනවනන් නිවසේ සිටම කොහොමද මේ රෝග තුළමන තුරු ය පුලුව ද උදාන්න කැටට අපි සියල් දෙනාටම පැපොල හැදි ලති සරම්පත හැදිල් ලතියවා. අප ස්පිරාල්ට ගියද නෑ ගෙවල්වල හි දින දාහතරක් පරිසම ල් පරිසං වෙන්න යිතියන්නේ. ඉති ඒකට ඒ ආකාරයට කියාගරන එක ඉතියන්නේ හද අපි ශාස කරන අදවසේදී විශේෂෙන් මේ පවතින ගෝලිය වසංගතත්වේ ද නිවරදි දැනුම මෙතෙක් අමධ්‍ය තුළින් කතා නොකරපු ආකාරින් විශේෂම මේ ෛරසේ ෝකයේ තුළ පැතිරියයාම මේබ විට ත්වේ සහ ඉදිරයේ ඒවෙන්ුව අපි කොහොඳ සූදානම්වෙනි ඒ වලක්වාගන්න ජනතාවක්කදියට ඔබ. දදුරටත් සෞඛ්‍යධ්‍යාපන කහොද ේජීවිතයට ළඟකා කරගන්නන්නේයකින් අරම්ුණනු අධවසේදී හචදන බට තිිෙනන කරේ. ඉතිං දෑත් සෝදල මවාාවරණයක් පළඳලා සමමාජතු රස්තභාවේ පවත්වාගනයාමේදීමේ වෛරසේ හදකලා කරන්න පුළුවන්න. ඇයි අපි. ඔදහනමට ජීවිත හුදකලා කරන්න අවස්ථාව ලබාදන්නේ. ඔබට මට අපි හැමෝටම තියෙන සමාජ වගකීම සහ අපි හමෝගම ආකල්ප වෙනසේ අපට ඉක්මනින් ලෝකයක් විදිහටම මේ වෛර සේයට අභියෝගරමින් ජීවි ආරක්ෂකගාන්න පුළුවන් කලාත් විශ්වාස කරන රංගන්න සිතර මහිතන්නේ දැන් සංචරන සීම පනවලා තිබැන වට පිටාවක්ක ජනතාවගේ වගකීම වන්නේ ඒ නීතිරීතිවලට අනුගතවමින් රජය ලබා දෙන්නව සෞඛේ අංශ ලබාද දෙන්නවූ උපදෙේ නිසියාආකාරව පිළිපාදමින්. හැකිත නිවසට වී අත්‍යවශ්‍ය කරුණු සඳහා පමලක් පිටතට ගොස් මේ වගකීමට සාර්ථකව මුහුණදීම මහිතානේ ජනතාව වශයෙන් අප සතු වගකීම වන්නේ ප්‍රසාත් ොමගන වෛරසයේ සමඟ කොහම ද පිත ග සටන්කර ද රාජ කරන කාර මක්ක හහාචර්තම පැදලි කරල දන්න ඉතර සර්ලව කරන්න පුලුව ේද ඇස ප වරස වල වාලු පැරදගෙන මීත්‍රේ දවස්ථභාව රක්ගෙන ඉතරම දෑත් පිරිසදු කරගන්න. මෙ මේ වගකීම තුන. ම ලෝක සරම දෙනා කරනවල යිතන්න කොරෝනාව සේ ලකෙන් තුරා වෙනවා ලංකාවනු තුරන් කරන්න පුළුව ඔබටපුරුවම ක කරන්න අපි මේ හැමෝම මගේතන එක පපේනවල තුන් නිරලල් මර්ධනය කරන්න පුළුව ශක්ති උප්‍රතිය නිසා ඒ සදා ල්ලීමක් කරනම ඉදිරි කාලේදී ඒගේ පරිසමගක් ඒෙවගේීම මහච තිස්ස විර හත් ලංකා සමසාධ පක්ෂ නායකතුම යිවගේ. ලෝක සෞ සවිධාන වසර විෂපාක් උපදේශක තනතුළ දරලා වෛරස විද්‍ය සමන් පශ්චත් උපාදක ගරුපාදය ලබාගමතට විශාල කරුණු ගණනාවක් අප දිරිපත් කලා ජාතික නාලිකාවරීමෙන් තිස විාර මහත්මට මහචර්තමට බෙහවීම ස්තුවන්තිෙනවා අධදින සාකච්චර් පමණ සබන්ධෙන්. උබ පරිස්සමින් ඉන්න අප එකම ඉල්ලීම එඇයි තවත් සති ගම බලාපොරතින් සමුගන්න ඔබසිේරෝ දෙනාටම සුබ ්‍රාති්‍රියන්.